දෂණය වංචාව නාස්ති අක්‍රමිකතා සහකාරයක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ටිවිෂන්ටෙලිවිය. අදලියන්නේ දෙසය දහ නම වැනි ටෙලිවැකිය මේ සියල්ලු ටෙලිවවැකිවල එක් අරමුණක් බනුුවේ විචාරබුද්ධිය අවධකිරීම. බලය අතේ ඇති උන්දල කරන අපරාධ ගැන කතා කිරීම බොහෝ විට මේ මාධ්‍ය ඔස්සේ සිුදු කරන්නේ එක්කෝ සුදුහුණු ගෑම නැත්තම් මඩ ගැසීම. ඒ දෙක වෙන් කරගැෙන තියෙන්නේ බලය ඇති අයට සුදුහුණු බලය නැති අයට මඩ වශ එන්නේද මේ තත්ත්වයට අනුගත නැති අදීන මාධ්‍ය කලාවකුත් අප රටතුන පවතිවා වෙෙසෙසිෙන් සමහර පත්තර සගයින් ඒ අතර අබීතයි. සමහර පොත්පත් කතු වැකි අදී නයි. එසේම කාාටන් ශිල්පින්, ඉතා අතලොස්සකට විපක්ෂ දේශපාලනයේ පමණක් කාටුන්සේ පෙනෙද්දි අද හතරට විපක්ෂය පමණක් ලියවෙද්දී තවත් බොහෝ අදීන පිරිසකං, හතර අතේ නෙළමින් රට නිවැරදි කරන්නට වෙහෙසෙනවා. අවාසනාව පත්තරේක කතුවැකියක් විශ්ලේෂනාත්මක ලිපියකං, තර්කානුකූල බුද්ධියයොදාගෙන කියවන්නේ නැති විශාල පිරිසකං අප රට තුළ සිටීම. ටෙලිවකිය එහිලා යම් උද්ධීපනයක් නිර්මාණය කරමින් සිටින බව තමයි සාමාන්‍ය සමස්ත පිළිගැනීම. නිසයි අපේ උදුෘතපාටයක් පනුවේ වදින තැනකට වදීවා රිදන තැනකට රිදේවා රිදිී වැදී හෝ හැදේවා කියලනන්නේේද. අපි නිතරම කියනවානි දැන්හැරමුණේද. අපේ අද කතාව දෙසට දෙසිය දහ අට අවසන් කලේ? ජනපති රනිල්ගේ කතාව ගැන අපට හිතනදේ සෙස්ස පස්සට ලෙස තබමින් මතකද හොඳයි. මීට පෙර ටෙලිවැකි ගනලාවක් ලියා තිබෙනවා. ඒ අපේ දේශපාලන නායිකින්ගේ සිින්ඩරෙල්ල සිහින කතා ගැන. Sheල කෝම්ස් පරාද කතා ගැන. වැඩනැති කතා වැඩබැරි ටාසල්ලා ගැන. ඇතිවෙන්න බලය තිබුණු තරුණ ජවේ තිබුණු කාලේදිත් ඒ අයට එකතු වෙලා හදන්න බැරිුවගිය රට ගැන ඇතිවෙන්ට ලියලා තියෙනවා හෙටත්ලියන්ට වේවිී. දැන් ජනපතිී රනිල්ගේ නිදහස් දින කතාව තුළ වනෙත් අප වැටීමට හේතු සහ යළි නැගටීමට දරන්න උත් සහය නේද. වැටීමට ප්‍රධහනම හේතුවක් ලෙස ජනපති රනිල් ප්‍රකාශ කළේ ණය අරගෙන ඒ නය පරිභෝජනයට හෙමත් නැත්තම් කන්සම්චන් වලට යොදාගැනියුම කියලයි. ඒ නිසා නය කන්දකහිරවුණා කියන එක තමයි නිදහසේ ජාතිය අමතාකරපු කතාවේ සරල අර්ථේ. මින් ගැලවීම සඳහා ඔහුට සිය කතාව තුළ එක්ම විෂඳුම අIMF. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්ලේ අරමුදලේ ණය ප්‍රතිවීහ ගත කිරේ නේද. දැන් අපට යුතුකමක් තියෙනවානේ ඇත්තටම මේ ණය අරගෙන ඒ අය පරිභොහෝජනයට යොදෝපු නිසාද අපට මේ කළ ගියේ කියලා විමසනක නේද දැ. ලමු පරිභෝජනයක ඇන්නේ කුමක්ද කියලා. ජීවත්වීම සඳහා මිනිසුන් බහන්ඩ හාසේවා. භෝජනය කරනවා ඕක තමයි සරල්ල අර්ථකථනේ. තවත් සමහරුන් කියන්නේ නූතන පරිභෝජනවාදය තුළ ඇතිවුන් කති නැතිවුන් ලෙවකති අහස බලා හුලන් බොති කියලයි. හොඳේ ලෝකය තුළ මේ පරිභෝජනවාදයට අමතරව අධි පරිභෝජනවාදේ කුත්තියෙනවා. තියෙන උන් කාල වමනය කරද්දි නැතිවුන් කුසගින්නේ මැරි ලයනවා. ඇ ෝම අධිරාජයේ අධිපතිවරුන් එකැනෙ මහ උන්දලා ඉස්මරෘත්තාව වෙනකන් කාලා ඊට පස්සේ වමනය කරන්නත් වෙනම තැනක් හදාගෙන තිබුනලු. ය ඉන්දියාවේ බමුණු සමාජයතු ලතුන් ඉස්මරෘත්තාව වෙනකන් කාලා පසුව වමනය කරන්න තැනක් තිබිච්ච කතා ඕන තරම් කියන. ඕන තරම් තියෙනවා. ඒකට කියන්නේ අධිපරිභෝජනවාදය කියලා. Oversumtionන් Oversumන්. අදත් ලෝකේ දනවතුන්ගේෙන් සට දහයක් ලෝව සම්පත්වලින් සට හැටක අධි පරිභෝජනය කරනවා. දැන් ඔබ කියන විදිහට ඇත්තටම ණය අරගෙන ඒන අය මෙරට සාමානය දුප්පත් ජනතාවගේ ආහාර හාස්සේවා වෙනුවෙන් වැයකලා නම් අඩ්ඩුම ගානය අවුරුදු හැත්ත පහකින් හොඳට එකවේලක් හරි කාපු ජනතාවක් මේ රටට ඇතුළෙ ඉන්න ඕනේ හරිද පහසුවෙන් ගමන් බිමන් ගිය ජනතාවක් මේ රට ඇතුළේ ඉන්න ඕනේ ම. ප්‍රසිඩැන්් වුණේ ඒක නෙවෙයි හෙටවෙන්නෙත් ඒක නෙවෙේ මොකද දන්නවාද ඇ ටම වෙන්නේ මේ ගත්ත නෑවලින් සට හැටක් ප විතර අධධිපරිභෝජනය කළේ සේට දහයක් විතර මේ රටේ පිරිස. හරිද. මෙරට දේශපාලනය කළ දේශපාලනය තුළ හැසුරුණු නිලදහරින් නෑදෑහිත මිතුරන් තමයි බොහෝ විට මේ අධි පරිභෝජනවාදේ සංකේත දැම් බලන්න රටේසියට අනුවක් සාමාන්‍ය ජනතාව අදත් භාවිත කරන්නේ මේ පොදු මගේ ප්‍රවහණය නේද. ඉහින් කණින් දාඩිය දාගෙන දුම්රිය කෝච්චිය එලිලා වැඩටේන ජනතාව මගේ ප්‍රවහන සේවා පරිභෝජනය කරලා තින්නේ ඔන්න විදිහටයි මුන්න දදුකක් දනේද දැම් බලමු නිද හත් සුස්සවදිනේ විතරක් උදාහරණයටරන් මේ තමයි රාජ්‍යලේකම්ලගේ ඉඳලා ආපු මැත්ති ඇමතිල ජනාධිපතිල ඇතුළු භාවිත කළ අද්දිි සුකෝප බොහුගේ සමහර විට වැඩිවාාධන්නේෙ නැති යානවාහන නේද. සමහර වැඩිවාදින්නේ නැති BMW එක වටිනාකම රුපියල් කෝටි අටත් දහයක් විතර වෙන අනේ. එතකොට ඔය සමහර හිටපු මේ ජනාධිපතිලට විතරක් වහන දහනමේ විස්ස. ද දීලා තියෙනවා ඒයිගේ ආ රක්ෂාවට ඒයගේ ගමම් බිමන්වලට පහසුකම් වලට නිදහස සමරපපු අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද ගෝටාබේ චන්ද්‍රිකා මෛත්‍රරිත් එහෙම ආවනම් තව වාහන බලාගන්ට තිබුණ හොන්දේ ඒවිතරක් නෙවෙයි මියගේ ජනාධිපතිවරුන්ගේ බිරින්දල ආවනම් ඒත් මේ විදිහටම වාහන පෙළපාලියක් බලාගන්ට තිබුණ නේද ඔබට දැන් තේරෙනවද ගත්ත නෑවලින් පවා ජනතාවට වසර හැත්ත පහක්පුරා ලබාදුන්න පරිභෝජන ආහාර සහ සේවාවනෝතුන් දේශපාලලක්නී ලබන අධි පරිභෝජනවාදී පහසුකමුත් අතර වෙනසනේද. එෙමනම් ඉතින් සෙස්ස පස්සට තියලා අදත් ටෙලිවැකිය අවසන් කරනවා.